නිකම් හොත් පුරවගෙන නම් ඉන්න එපා හරි ඔවා නිකම් පිරෙවුවා කියලා මේ මුකුත් වෙන්නේ මෙහෙම එකක් තියෙනවනේ කියලා නිකම් අවබෝධයක් ඒ එහෙම නැතුව නිකම් හොත් පුරවලා ඔහේ නිකම් පැත්තක දාලා තියෙනවා නම් ඒක මහා ගොංකම ඔය අඳිනේවා ආයේ අඳින්න ඔය ලියනේවා ආයේ කියවන්න ආයේ ලියන්න යොකෝම ඔළුවට දාගන්න මේ ඕ ලෙවල් කියන්නේ ඔයාලගේ විභාගය විතරක් නෙමෙයි ඔයාලගේ ජීවිතය ජීවිතයේ හැරෙන පැති ටික තීරණය කරන විශේෂ කඩයිම ඔයාල දැන් මෙහෙම තර්ක දාගන්නවා ඊට පස්සේ ඕ ලෙවල් ෆේල් වෙච්ච අය කොච්චර ගොඩ ගිහිල්ලා තියෙනවද ඕන තරම් උදාහරණ දෙනවා YouTube එකේ බැලුවත් ඕ ලෙවල් නැතුවත් ගොඩ ගියා ඉන්න ඔය එහෙම ගොඩ ගියා ඇති නැහැ නෙමෙයි ජීයෙන් කී දෙනා එතකොට එහෙම ගොඩ ගිය නැති අය එහෙම මහ ගොඩක් ඉන්නවනේ ඒක තේරුම් ගන්න ඉස්සෙල් ඉගෙන ලොතරැයියක් හදනවා වගේ වැඩන්නේ ලොතරැයියක් හදන්නේ කිසිම කීදනාද ඒ කියන්නේ දැන් ඕ ලෙවල් ෆේල් වෙලා ජීවිතේ එන ගොඩ ගියා ඉන්නේ බොහොම අල්පයි ඒක නිකන් ලොතරැයියක් හදනවා වගේ ඉතින් ඊට වඩා ලේසි නැද්ද අමාරුවෙන් ඉගෙනගෙන ඕ ලෙවල් ෆේල් වෙච්ච කෙනා ලොතරැයි ගන්නු කොටි ගන්න ගැදෙනවා ඉතින් ලොතරැයි ගන්න මේකට වඩා ලේසි නෑ පන් තියෙන සල්ලි ටික එකතුනොම නේ නේ සෑහෙන ගානක් ලොතරැයි එකත් දැන් ලොතරැයි 20යි 20යි ඉතින් 20ව කීයක් තියෙනවද 800ද යනිත් එක මේ 20 නොකුගේ මදල්ලි එකතුන ලොතරැයි ගත්තා ඇත්තටම මේ විහිළුවක් නෙමෙයි ඒකනේ තර්කය ඒක ඊට වඩා ලේසි ඕ ලෙවල් අවුල් වියට කමක් නෑ ජීවිත කොට යනකොට වඩා ලේසි ඔය ඕ ලෙවල් වලට යන්නේ සල්ලි ටික එකතුනොත්ලා අවබෝධයෙන් හිතලා වැඩ කරනවා. එසා මේ ජීවිතේ හදාගන්න අවශ්‍යම දේ එක තමයි ඔයාලා හරියට වැඩ කරොත් ඕගලන්ට පුළුවන් වෛද්‍යවරයෙක් වගේ ඉහළ පෙළේ රස්සාවකට යන්න. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න. එහෙම නැත්නම් මොකක් හරි ව්‍යාපාරයක ඉහළ තනතුරක් ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඔයාලා ගන්න වෘත්තියේ ජීවිත ඊට වඩා පරිදි හොයන්න පුළුවන් ඊට වඩා මේ තනක් තියෙන තමක් තියෙන सीमा ඊට පස්සේ වල ඒ ලෙවල් වලට ගියාම ඒක එතනින් එහාට කොට දාගන්න. ඒක තව මේට වඩා ලොකු අපසරියක් තියෙන එක. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙට ගියාම ඊට වඩා ලොකු අපසරියක දේවල් ඉගෙන ගන්න. ඔයත් එක්කම හිතන්න ඉගෙන ගන්න ඕනේ. අලුතෙන් හිතන්න, ක්‍රියේටිවිටි. අලුතෙන් හිතන එක උගන්නන්න ඕනේ. අලුතෙන් හිතන එක මට උගන්නන්න පුළුවන් නම් ඔයාලා ඒක හිතපුවම මේක අලුතෙන් වෙන්නේ නැහැ. ඒ වගේ ස්කිල්ස් හදාගන්න ඕනේ. තව විශේෂ ගුණාත්මක ලක්ෂණ තමන්ට ආවේනික ලක්ෂණ හදාගන්න ඕනේ. ඒතකොට තමයි තමන්ට ලොකු තැනක් හම්බෙන්නේ තමා ඉදිරියේ ජීවත් වෙන සමාජය තුල. ඉතින් ඒක නිසා මේක පොඩි අතරම චූටිද. මේක කොට දාගන්නෙත් නැති කොට කොහෙද ඉදිරියට යන්නේ? ඉතින් මේක ඒක නිසා ලොකු වගකීමක් එක්ක පුතේ වැඩ කළ යුතුමයි. අනිවාර්යෙන් හොඳට කරගන්න. ඕවරි දැන්ද පාඩම් කරන්න සාමාන්‍යයෙන් දවසර පැය දෙකක් තුනක් වැය කරගෙන නැත්නම් අනිවාර්යෙන් අඛණ්ඩව නිස්කිර වෙලාව. ඒ කියන්නේ ඕගොල්ලෝ වලට වැටීමේ ප්‍රවණතාවය තමයි එතන තියෙන්නේ. ඉගෙන ඔයාලට මේක තේරිලා නැහැ. තේරිලා තියෙන්නේ. ඉගෙන ගන්න ඕන කියලා තේරිලා තියෙන්නේ දැනිලා නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. තේරෙනවයි දැනෙනවයි කියන්නේ දෙකක්. යාළුවෙක් කියනවා මේ ඊයේ වැටුණා මේ බලන්න මෙතන මාර තුවාලයක් තියෙන එක කිව්වට මාර වේදනයි කියලා කියනවා. ඔව් මට තේරෙනවා තේරුණාද දැනෙන්නේ අපි හිතාගෙන ඉන්න ඕක ඉතින් මට තේරෙන්නේ නැත්තේ නෑ කියලා නේද ඉතින් ඒක දැනෙන්න වෙනස් ඒක නිසා දැනෙන මිනිස්සු හොම ඉන්නේ නැහැ දැනෙන මිනිස්සු හැම කිස්සම මේ මොහොතේ බොහොම සක්‍රීයයි නිකන් නිදාගෙන වැඩෙනවා නම් බොක්කලා ඇවිල්ලා අවදිනු එහෙම බෑනේ මේ මගේ ලයිෆ් එකට මේ බ්‍රේක් වෙන්න යන්නේ මට මට ජීවිතේ නේද මේ එතකොට එයාට දවස අන්තිම වෙන නිදාගන්න හදද්දි නිින්දයක් නැති වෙන්න ඕන හත් වලාමයි මම අද පැය දෙකක් තුනක් පාඩම් කරේ නේද මම දවසට පැය තුනක් පාඩම් කරන්නේ දැන් කොලයි ඊමාර විභාගය කරනවා මගේ ලයිෆ් එක මෙන්න මම සිනමා වාගෙන ඉන්නේ මෙහි වෘත්තියකට මම සිනමා වාගෙන ඉන්නේ මෙහෙම පිළිගැනීමක් බව මම සිනමා වාගෙන ඉන්නේ මේ වගේ වෙහිකල් එකක් එතකොට ඒ මොන්සර් නිින්ද යන්නේ
එහෙම සිහින තියෙනවා නිකන් වචනේට විතරයි. මම තරක පරිදි කවද? එච්චරයි. ඒව ගැන ලොකු හීන. ඒ කියන්නේ හීන තිබ්බට ඒක තුල ජීවත් වෙන්නේ. එහෙම හයියක් කොට ලගාගෙන නෑ. එහෙම තියෙනවා නම් කවදාවත් ඇත්තටම මහරය නින්ද යන්න පටන් ගන්නත් ඉගෙන ඉන්නන යටි ඕක අනිවාර්යෙන් මතක් වෙන්න ඕනේ. එතකොට ඒවා තව ටිකක් පාඩම් කරලා තමයි මුදියන්නේ. ඕක තමයි හැදෙන්න ඕන. එහෙම අය තමයි විශිෂ්ට වෙන්නේ.